සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම ඔන්න අද අපි එකතු වෙලා ඉන්න මාෂ්මිලෝ ජෙල් පුඩින් එකක් හදන්න. එන්න අපි විතර සුදු මද සහ ලුණු කුඩු එකතු කරලා පෙන එනකන් බීට් කරගන්න ඕන. ඔන්න ඔයාලා හොඳින් මතක තියාගන්න ඕනි විතර සුදු මද බීට් කරන භාජනයේවත් බීටර් එකේවත් වතුර බිඳුවක්වත් තියෙන්න බෑ. එහම වතුර අහු වුණොත් හොඳට බීට් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි අඹරගත්ත සීනි ටිකට එකතු කරගනිමින් නැවත බීට් කරගන්නවා. ටික ටික එකතු කරගනිමින් බීට් කරගන්න. අපි වෙනත් භාජනයකට ජෙලටින් මේස හැන්දක් එකතු කර ගන්නවා. අපි මේ ජෙලටින් එකතු කරන්නේ කූල් වතුර වලට. ජෙලටින් ටික වතුරේ හොඳට පිඟුණාට පස්සේ අපි උණු වතුර භාජනයක් උඩ තියලා ඩබල් බොයිල් ක්‍රමයට මේ ජෙලටින් ටික උණු කර ගන්න ඕන. ඔන්න තාමත් ඔයාලා මාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. හරි දැන් අපේ ජෙලටින් ටික දිය වෙලා තියෙන්නේ. බිත්තර සුදු මද මිශ්‍රණයට ජෙලටින් ටික ටික එකතු කරගනිමින් බීට් කරගන්න ඕන. හොඳින් මතක තියාගන්න ජෙලටින් ටික ටික තමයි එකතු කරන්න ඕන. දැන් අපි වැනිලා හෝ ඔබ කැමති රසකාරක වර්ගයක් එකතු කර ගන්නවා. අවසානයේදී තමයි අපි කලරින් එකතු කරගන්නේ. ඔයාලා කැමති පාටකින් කැමති ප්‍රමාණයකට කලරින් එකතු කරගන්න ඕන. මට ඕන ලා වර්ණයක් නිසා මම කලරින් පොඩ්ඩයි එකතු කරගන්නේ. මේ තියෙන අපේ මාෂ්මිලෝ පුඩින් මිශ්‍රණයේ පදම. ගොඩක් දියාරුත් නැති ඝනකමක් නැති මිශ්‍රණයක් තමයි එන්න ඕන. දැන් අපි මේ මිශ්‍රණය තැටියකට එකතු කර ගන්නවා. දැන් අපි මේ තැටිය ශීතකරණයේ යට කොටස දාලා හොඳින් සෙට් වෙනකන් තියා ගන්නවා. දැන් අපි ජෙලි එක හදාගමු. භාජනයකට අපේ ජෙලි පැකට් එක දාලා වතුර එකතු කරගන්නවා. නටන උණු වතුර තමයි එකතු කරගන්න ඕන. දැන් හොඳින් මේ මිශ්‍රණය කලවම් කරගන්න. මිශ්‍රණය හොඳින් නිවෙන්න තියන්න. මේ ජෙලි මිශ්‍රණය හොඳින්ම නිවුණාට පස්සේ තමයි අපි පුඩින් එක උඩින් දාන්නේ. දැන් අපි පුඩින් එක දැන් හොඳට සෙට් වෙලා තියෙන්නේ. අපි දැන් නිවුණ ජෙලියකින් ටික ටික මේ විදිහට එකතු කර ගන්නවා. ඔක්කොම එකපාර දාන්නේ පොඩි හැන්දකින් ටික ටික එකතු කර ගන්නවා. හරි දැන් මේ පුරින් එක ජෙලි ටික සෙට් වෙනකන් අපි නැවතත් ශීතකරණයේ දාලා තියා ගන්න ඕන.
මේ තියෙන අපි හදාගත්ත මාෂ්මෙලෝ ජෙලි පුඩින් එක ඉතින් මම උඩින් ස්ප්‍රින්කල්ස් ටිකක් දාලා ලස්සන කරගෙන තියෙනවා. ඔයාලත් හදලා බලලා රස කියලා එවන්න.